ආපහු පොඩි සතුටක් ඉතුමත් ගන්නවා මේ කතාව අහගෙන බලාගෙන ඉඳලා මහත්යෝ මතක තියාගන්න ඔබතුමාලගේ ආණ්ඩුව නැති වුණේ එතුමා මුදල් නැමැති වෙච්ච හින්දා එතුමා මුදල් නැමැති වෙච්ච හින්දා තමයි එතුමා මුදල් නැමැතිවරයා හැටි ගත්ත තීන්දුව හින්දා තමයි තමුන්නාන්සේලාට ආණ්ඩුවක් නැති වුණේ ඒක මතක නැද්ද තමුන්නාන්සේලා ඔබතුමාලට මතක නැහැ තමුන්නාන්සේලා ඔක්කොම කට අරගෙන අප්පු ටිකාගෙන හිනා වෙනකොට අගමැතිතුමා කටකොණකින් පැත්තකින් හිනා වුණා මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා ඒක හේතුව මොකද්ද කියලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හිනා වුණේ නැහැ මේ 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 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විවේචනය කරන්නේ මේ බලවේග පිටිපස්සේ ඉන්නේ කවුද මේ විදේශ බලවේගවල සල්ලි මේ NGO කක්කෝ කවුද මේක පිටිපස්සේ ඉන්නේ මේ මේ ඔබතුමාලා සොයිස මහත්තයෝ මේ ආණ්ඩුවක් බලයටපත් වෙලා මාස දෙකයි ආණ්ඩුවක් බලයටපත් වෙලා මාස දෙකයි තමුණාසලා මේ මාස දෙකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම තමුණාසලා හිතාගෙන ඉන්නවා මේ අපි අතර අර්බුද ඇති වෙනවා අපි අතර ප්‍රශ්න ඇති වෙනවා අපි අතර ගැටලු ඇති වෙනවා මේ ගැටලු ඇති කරගෙන ප්‍රශ්න ඇති කරගෙන මේ ආණ්ඩුව ඉවරයි කියලා හිතනවා මුලස්සනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා මංගල සමර ඇමතුමා ඔබතුමා කතා කරලා කිව්වේ මේ බදු අඩු කරපු එක පිළිබඳව ගරු ඇමතුමා ඔබතුමා දන්නවා අපි මේ ආණ්ඩුව ඔබතුමාලට බාර දෙනකොට රාජ්‍ය බදු ආදායම ට්‍රිලියන 1යි ගරු ඇමතුමා ඔබතුමාගේ කාලේ ගරු ඇමතුමා එතමාර ඉඩ දෙනවද ඔබ ඔබතුමාගේ කාලේ ඔබතුමා මේ රාජ්‍ය බදු ආදායම ට්‍රිලියන 2ක දක්වා වැඩි කරා තමුන්නාන්සේ ට්‍රිලියන 2ක් රාජ්‍ය බදු ආදායම වැඩි කරපු නිසා මට ඔබතුමා කියන්න ඔබතුමා කියන්න ඔබතුමා මුදල් නැමැතිවරයා හිටිය කාලේ මට කියන්න මොන ශ්‍රේෂ්ඨද ඔළුව ඉස්සුවේ කියලා මට කියන්න හිටපු මුදල් නැමැතිතුමා ඉල්ලන්නේ මොන ශ්‍රේෂ්ඨද හිටවුවේ ඕර මොන ශ්‍රේෂ්ඨද නැගලා හිටට කියලා කියන්නේ ඕර ප්ලේස් එක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් මේ ඔයාලා කියපු දේ ඔබතුමා මට කියන්න ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට මොකද උනේ ඔබතුමා අනේ සොයිස මහත්තයෝ දැන් ඔයා